අයිබෝන් ඉතින් කොහොමද ඉතින් අපි මාසයක් පුරාවටම වීඩියෝස් දාගෙන දාගෙන ආවා ඉතින් එහෙම වීඩියෝස් දාපු මාසේ පිරිච්ච දවස තමයි අද ඉතින් ගොඩක් කට්ටිය කියව මේම දවස ගානේ වීඩියෝස් දාන්න යන්න එපා ඔය කටේ කන්ටෙන්ට් මදි වෙයි කියලා හැබැයි එහෙම ප්‍රශ්නයක් නම් අපි උනේ අපිට උනේ නැහැ අපි යූස්ෆුල් වීඩියෝස් ඔයාලට දවස ගානේ අරන් ආවා ඒ විතරක් නෙවෙයි තවත් මාස දෙකකට හරියන්න වීඩියෝස් 90කුත් අපි කරලා ඉවරයි ඒ මේ ඔක්කොම දේවල් ඔයාලා වෙනුවෙන් හරි මේන් අපේ අලුතෙන් ගත ප්‍රසෙන්ටර්. ඉතින් මෙයා අපිත් එක්ක ඉස්සරහට දිගටම ඉන්නවා කියලා අපි හිතනවා. ඒ වගේම මේ වගේ තව ටීම් එකකට මෙම්බර්ස්ලා කීපයක් එකතු වෙන්න ඉඩ තියෙනවා ඉස්සරහට. ඉතින් අපි සෑහෙන්න ලොකු වැඩක් කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම අපි දැන් මේ වීඩියෝ කරන්නේ ෂොප් එකේ ඉඳන්නේ. ඉතින් මේ ෂොප් එකෙන් එළියට ගිහිල්ලා රියල් ටයිම් ඒ කියන්නේ තවත් තැනක ඉඳන් ඒ තැන කරන එක්ස්ප්ලේන් අරගෙන ඉන්න ඉතින් ඉන්නවා. ඉතින් ඒකට තමයි අපි දැන් මේ ලැහත් වෙන්නේ හැබැයි පොඩ්ඩක් ඉවසන්න තව මාස දෙකක් තියෙනවා මොකද මේ මාස දෙක ඇතුළත يعني මේ මාසය ඇතුළත අපි සෑහෙන්න වැඩක් කළා ඉතින් වීඩියෝ 90ක් තරම් ක්‍රියේට් කළා මෙන්න මේ පොඩි කාලයක් ඇතුළත ඉතින් ඒවනම් ගොඩක්ම තියෙන ෂෝට් කන්ටෙන්ට් හැබැයි අපි ඉස්සරහට ගොඩක් එක්ස්ප්ලේන් කරන වීඩියෝස් කරන්න හිතන් ඉන්නවා උදාහරණයක් කියන්න අපි වයර්ලස් ටෙක්නොලොජි එක ගැන ඒ කියන්නේ වයර්ලස් කමියුනිකේෂන් ගැන ඩොකියුමෙන්ටරියක් කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඒක ටිකක් ඇත්තටම කිව්වොත් ඉන්ටරෙස්ටිං වගේම බෝරින් ටොපික් එකක්. ඉතින් මේක බෝරින් වුණාට අපේ ක්‍රමේවා දන්න ඕනේ. අපි ගොඩක් දේවල් සවලව ඔයාලට කියලා දෙන්න තමයි හැදුවේ. ඉතින් මම කලින් වීඩියෝ කරාදී නම් ගොඩක් ඒවා සංකීර්ණයි වගේ පේන්නේ නැති. හැබැයි මේ අපි අලුතෙන් ගත්ත ඩයල් එක ආවට පස්සේ අපි තේරුම් ගත්තා ඔයාලට ඕනේ ගොඩක් සවලව කියන්න පුළුවන් ෂෝට් කන්ටෙන්ට් කියලා. ඉතින් අපි මම උදාහරණයක් ගැන කියන්නම්කෝ වයර්ලස් කමියුනිකේෂන් ගැන කරන් ඉන්න එක. අපි ඒකෙදි ඇන්ටනා ගැන කතා කරනවා, රවුටර් ගැන කතා කරනවා. ඊට පස්සේ වයර්ලස් කියන්නේ මොකක් හරි ටවර් එකක් ළඟට ගිහිල්ලා ටවර් එකේ තියෙන ටෙක්නොලොජිය ගැන කතා කරනවා. ඒ වගේම රේඩියෝ ටෙක්නොලොජිය ගැන කතා කරනවා, ටෙලිවිෂන් ගැන කතා කරනවා. ඉතින් දැන් කාලේ තියෙන හැමදේම වයර්ලස්නේ ගොඩක් ඒවා. ඒ කියන්නේ අපි සංවේදනය කරන්න පාවිච්චි කරන මාධ්‍ය වයර්ලස් ඉදින් පාවිච්චි කරන්නේ හරි ඒකින්ද අපි ඒ ගැන එක්ස්ප්ලেইন කරන්න ඩොකියුමෙන්ටේෂන් එක ඩොකියුමෙන්ටරි එකක් ඉස්සරහට අරන් එනවා ඉතින් ඒ වගේ දේවල් වලට අපිට එළියට යන්න සිද්ධ වෙනවා ඉතින් අපිට මේ ෂොප් එකෙන් එළියට ගිහිල්ලා තවත් ඉන්ටරෙස්ටිං විදියට ඔයාලට ආසයි තියෙන විදියට අපි මේ වැඩේ කරනවා අපි ගොඩක් වීඩියෝ ෂෝට්ස් වීඩියෝ විදියට අරන් ආවට අපි මේ දාන වීඩියෝස් වල සවිස්තරාත්මක තොරතුරු ඔක්කොම දාලා තියෙනවා අපේ Rio Gamers Hotel කේ වෙබ්සයිට් එකේ. ඉතින් මේ ෂෝට්ස් වීඩියෝ බලලා අපි ගැන ඔයාලා මනින් නැතුව අපේ වෙබ්සයිට් එකට ගිහින් බලුවොත් එම් ඔයාලට මේ දේවල් ගැන ගොඩාක් තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ TikTok එකයි YouTube එකයි Facebook එකයි කියන්නේ අනුන්ගේ ඉඩම් වල අපි නිකන් පදිංචි වෙලා ඉන්නවා වගේ වැඩක්. මේවා අපිට කොයි වෙලාවෙ නැති වෙයිද කියලා අපිවත් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපේම සර්වර් එකකින් අපි කරගෙන යන මේ Rio Gamers Hotel කේ වෙබ්සයිට් එක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසායි අපි හැම වෙලේම අපේ ප්‍රධාන මාධ්‍ය විදිහට Rio Gamers Hotel කේ වෙබ්සයිට් එක ඔයාලට සජෙස්ට් කරන්නේ. හරි. අපි මොනවද ඔයාලට අරන් යන්න ඉන්නේ ටොපික්? ඉතින් මේ වෙනකොට කරගෙන ආවේ ගොඩක් කලාවට කම්පියුටර්ස් තාක්ෂණයට අදාළ දේවල්. ඒත් එක්කම ගේම්ස් ගැනත් අරන් ආවා. ඉතින් ওই දෙක තමයි ප්‍රධාන වශයෙන් අරන් ආවේ. ඒකින් තාක්ෂණය කියන සබ්ජෙක්ට් එකට අදාළව මේ ගොඩක් දේවල් තියෙනවා කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න. ඒ කියන්නේ සමහර වෙලාවට විද්‍යාවත් අදාළ වෙනවා. විද්‍යාත්මක සිදුවීම් අදාළ වෙනවා. එතකොට මාකටිං වල වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ දේවල් වෙන්නේ කොහොමද කියලා ඔයාලට එක්ස්ප්ලেইন කරන එක තමයි අපි කරන්නේ. එතකොට සමහර සිදුවීම් වලට අදාළ මනෝවිද්‍යාත්මක තොරතුරු ඒ වගේ දේවල්. ඊට පස්සේ ඔය දැන් Facebook වගේ දේවල් තියෙන ඒ වගේ දේවල් හැක් වෙනවා. ඉතින් ඒ හැක් වෙන දේවල් වලින් ආරක්ෂා වෙන්න අදාළ තොරතුරු. ඉතින් අපිට කවර් කරන්න සෑහෙන්න රේන්ජ් එකක් තියෙනවා. ඒ හින්දා බය වෙන්න එපා. අපිට කන්ටෙන්ට් කවදාවත් නැති වෙන්නේ නැහැ. අපිට එක දිගට වීඩියෝස් අරන් යන්න පුළුවන්. ඉතින් දැනට දාන්නේ දවසට එක වීඩියෝක් වගේනේ. අපේ ඉතින් ප්ලෑන් එක දවසට වීඩියෝ 4ක් 5ක්. ඒ සමාන වෙලාවට එකම channel එකෙන් වෙන්න පුළුවන්. channel කිහිපයකින් එන්නත් පුළුවන්. මොකද එක channel එකක් තියාගන්න ඕනේ එක subject එකක් පේන්න. ඒත් ඉතින් ඒක හරියටම අපි තාම තීරණය කළා නැහැ. කොහොම නමුත් ඔයාලට වැදගත් වෙන කන්ටෙන්ට් සෑහෙන්න අපි අරන් යන්න ප්ලෑන් කරලා දැනටමත් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා කිව්වනේ වීඩියෝස් 90ක් වෙන්න අපි ක්‍රියේට් කළා කියලා.
ඉතින් ඒ වගේ අපිට පුළුවන් ගවේෂණය කරන්න ගොඩක් ඒවා රිසර්ච් කරලා බලන්න අපේ රටින් පිට සිද්ධ වෙන දේවල් ගැන අපි හොයනවා අපේ රටේ සිද්ධ වෙන දේවල් ගැන අපි හොයනවා ඉතින් මොනවා හරි අලුත් අලුත් අප්ඩේට් එවන් එන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් අපිව subscribe කරලා තියාගන්න අපි follow කරලා තියාගන්න තාක්ෂණය ගැන හොයන ඔයාලා riogamers.lk කිය අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා තාක්ෂණය ගැන වැඩිදුර තුරුතුරු හොයන්න 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 ඔය කට්ටියට හොයන්න හොයන්න ආසා හිතෙයි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හෙට හම්බෙමු අදට ගිහින් එන්න මම තරුෂ දිලිෂා මම තවදුරටත්